මේ පොලිසියට එන අපහසුතාවය මේ ඇත්ත තත්ත්වය මෙන්න මේකයි මේකෙන් තව කොටසක් මේ පාතාලේ මිනිස්සු වැඩි කොටසක් මේ සාමාන්‍ය දෙයකට අහු වෙලා මම හිතන්නේ අත්අඩංගුවේ මියගියේ කෙනෙක් නැත්තම් දෙන්නේ අනිත්‍ය මේ වගේ මේ ගියා නමුත් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවම ජාත්‍යන්තරයට මේක යන්නේ මේ විදිහට නෙමෙයි බලන්නේ වෙන ආකාරයකින් ඒ අනුව තමයි කියන්නේ ආ මේ ශ්‍රී ලංකාවේ පොලිසියේ මේ වගේ දේවල් වෙන්නේ අත්අඩංගුවට ගත්තම මිනිස්සු මිය යන්නේ නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි ඇත්ත තත්ත්වය මේ වැඩි කොටසක් ත්‍රස්තවාදී උන් අල්ල ගන්නකොටම සයනයිඩ් කරලා ගිහලා මොකක් හටේ සයනයිඩ් එක හිල් කරගෙන ඉන්නේ නමුත් මේ කට්ටිය බේරගන්න කොපමණ වෙහෙසක් දරනවද පොලිසිය අර මිනිහට මැරෙන්න දෙන්න තිබුණා පොලිසියට නමුත් ඌට මැරෙන්න නොදී බේරගත්තා බේරගත්ත නිසා විශාල ඌ තමයි කොළඹ මේ සිද්ධදීන් සිදු කරපු ප්‍රධානතම පුද්ගලයා ඒ මගින් මේ බිම්බෝම්බ විශාල ගානක් හොයාගත්තා තිබුණු සලසුන් හොයාගත්තා ඒක මැරුණා නම් අර පොලිස් නිලධාරියා තාමත් මෙතන අර කෝකිය තාමත් අතන ඉතින් මෙන්න මේවා තමයි අපි මේවා අපි කල්පනා කරලා බලන්න ඕන මේ මේ මෙවැනි තාමත්ම වෙහෙසක් දරනවා මේ පොලිස් නිලධාරීන් පරීක්ෂණ කරන්න මේ ඉන්වෙස්ටිගේෂන්ස් කරන නිලධාරීන් විශාල මේවා 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 දන්නේ නැහැ සාමාන්‍ය ජනතාව ඒ අර පොලිසියට බනිනවා විතරයි පොලිසියෙන් කරන සේවාව මේ පෞගිය වසරවල මේ මේ විශේෂයෙන් මේ පහුගිය වසර තුනම ආර තුල මේ කොළඹ තිබෙන LTT ජාලය බිඳ දාන අපිට ලොකු ඉවහලක් වුණා ඔබ දන්නවා LTT ප්‍රභාකරන් කිව්වේ මීළඟ යුද්ධය කරන්න අපි කොළඹ කියලා ඒ මොකද උන් ඒ තරම් සූදානම් වෙලා තිබුණා මේකට ඉන්ෆිල්ට්‍රේට් කරලා තිබුණා ආයුධ ගෙනල්ලා තිබුණා නමුත් මේ නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා මේ කරපු පරීක්ෂණ නිසා මේ කට්ටියව අල්ල ගන්න පුළුවන් වුණා. මොකක් හරි සිද්ධින් සීපයක් ඒ ඉස්සරහාගේ බැලුවම ඇටියට ඔවුන්ගේ ඔවුන් මේ ඉන්ෆිල්ට්‍රේට් කරලා තිබුණ හැටිය බැලුවම තම සීමිත සිද්ධින් ප්‍රමාණය. ඒ සිද්ධින් වලට සම්බන්ධ සියලුම දෙනාම අල්ලගත්තා. සියලුම එහෙම අල්ලගත්තම මේ ජාලය කැඩෙනවා. තවත් කරන්නට බෑ. ඉතින් මේ වගේ විශාල වැඩ ප්‍රමාණයක් විශේෂයෙන්ම මේ ටෙරරිස් ඉන්වෙස්ටිගේෂන් ඩිවිෂන් එකෙන් CID එකෙන් CCD එකෙන් මේ වගේ හැම සංවිධානයකින්ම විශාල ප්‍රමාණයක් කැපවීමකින් යුතු මේ ඉතාම අමාරු රාජකාරීක වාඩි වෙලා ඉඳගෙන ප්‍රශ්න කරලා අල්ලලා ඒකම උසාවියට මුහුණ දෙන්නට ඕන දඬු මේ 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 ඔය මේ මොකද කළු කෝඩ් දාගෙන මේ නීතිඥයට මුහුණ දෙන්නට ඕන මේවා මේ බාධක මැද්දේ දුෂ්කරතා මැද්දේ දුෂ්කරතා මැද්දේ මේ උසාවියට පෙන්වන්න ඕන උසාවිය දන්නේ නැහැ මේක තියෙන අමාරුකම ඒවා මේ මැද්දේ මේවා ඔක්කොම සියලු දයක් මේවා කළේ ඉතින් මේ මෙච්චර කැපවීමක් මේ හැම කෙනෙක්ම කළා තියෙනවා ඉතින් ඒකත් ඒ ගැන ඒ කෝණයකින් බලන්න ඕනේ මේ බලන්නේ නැතුව නිකන් අභූත චෝදනා කරලා මේවා පත්තරවල දැම්ම මේවා තමයි කපලා මේ රටවල් වලට යවන්නේ. ඉතින් මේ මෙතන දානවා පෙළපාලි යනවා බෝඩ් අල්ලගෙන මේවා කරනවා මේ කවුරු හරි මාධ්‍යවේදියෙක් කියලා. ඒ මැත්තටම මාධ්‍යවේදියෙක් නෙවෙයි. මාධ්‍යවේදියෙක් වෙලා තියෙන්නේ මේ ත්‍රස්තවාදියා. ත්‍රස්තවාදී කටයුතු කිරීම සඳහා මාධ්‍යවේදියෙක් වෙලා තියෙන පුද්ගලයෙක් ඉන්නවා. ඇත්තනේ කතාව. නමුත් මේ මාධ්‍යවේදියයි කියන කාඩ් එකක් බැලුවොත් මොනවද ලියලා තියෙන්නේ? මොන කොච්චර පත්‍රවලද ලියලා තියෙන මොනවද ලියලා පාටිකල්ස් මොනවද ඉගෙනගෙන තියෙන්නේ මාධ්‍ය? ඉගෙනගෙන තියෙන්නේ මේ මරාගෙන මැරෙන කට්ටල ඇඳගෙන මරාගෙන මැරෙන්න. ලියන්න නෙවෙයි. නමුත් මාධ්‍යවේදියා. දැන් මෙයාව අපි අත්අඩංගුවට ගත්තම මෙන්න බෝඩ් අල්ලගෙන ඉන්න නිදහස් මාධ්‍යවේදී නරක මේක කියාගෙන මේවයි පින්තූර අරගෙන ඉතින් අර පැත්තට දුන්නම මෙහින් ඩොලර් එනවා නමුත් රට එතන අගාධයට යනවා අන්න අතන කියනවා ලංකාවේ මාධ්‍ය නිදහසක් නැති කියලා ඉතින් මේ වගේ වගකීමෙන් තොරව රට ගැන අල්මක් නැතුව අවබෝධයක් නැතුව
පුද්ගලික වාසි තකා පමණක් ක්‍රියා කරන පුද්ගලයන් නිසා තමයි මේ සියලුම දේම වෙලා තියෙන්නේ. ආරක්ෂක ලේකම්තුනේ මේ පසුගියදා බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව ව්‍යාජ වීඩියෝ පටයක් කරහා අපේ හමුදාවට අපහාසු දුවන ආකාරය දැපෙන්නුවා. මේව දෙරීව යම් කිසි ක්‍රියාමාර්ගයක් අපිට ගන්නට හැකියාවක් නැහැ. අපි ඇත්තටම මේක හරි අමාරු දෙයක්. නමුත් මේ සඳහා අපි දැනටම අපේ ඇටර්නි ජෙනරල් ඉංගලන්තයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් ක්‍රියාදාමයක් අපි හේතුවත් මණ්ඩලයට චෝදනා කරා. අපි නඩු පවරනවා. මොකද මෙවැනි දෙයක් නොකිරීමට මේ සම්බන්ධව අපි මේක තමයි අපි මේ තුන් වස අතර තුල මේ ජනාධිපතිතුමාගේ මේ පාලනයේ වැදගත්ම දේ තමයි අපි කිසි දෙයක් අතෑරින්නේ. මේ යන්න දුන්නේ නැහැ. මේ ත්‍රස්තවාදය හා සම්බන්ධ සෑම දෙයකටම අපි යම් කිසි පියවරක් ගත්තා. ඒක හින්දා තමයි අපිට මේ ජාගහන මේ බාධක බොහොම තියෙනවා. අභියෝග බොහොම තියෙනවා. මේක දැන් අර ඉස්සර කාලේ වගේ අවුරුදු 30ක් මේක ව්‍යාප්ත වෙලා මේ ප්‍රමණ කාලයක් මේක මේ ජාත්‍යන්තරව සහ මේ අවුරුදු තුන ඇතුළත මේ ජාත්‍යන්තර මේ ඩයස්පෝරක හැදුනේ මේ අවුරුදු තුනේද නෑ, මේ පහුගිය වසර ගණනාව තිස්සේ. ඒ කාලේ හිටියයි තමයි මේකට වග කියන්න ඕනේ. මෙච්චර වර්ධනය වෙලා දුන්නට දැන් කෑ ගහනවා. නමුත් ඒ කාලේ තමයි මේ කට්ටියට මේ කට්ටිය ගිහිල්ලා ඒ රටවල පදිංචි වෙලා ඒ රටවල කවල මේ ඩයස්පෝරක හැදුනේ. මේ පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, දැන් තුන්වෙනි පරම්පරාව. මේ ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල් මේ ජනාධිපතිතුමාට දැන් තමයි මේ ජනාධිපතිතුමා බාර ගන්නකොට මේ ඔක්කොම මේ අවුරුදු 30ක් තිස්සේ ඇති වුණු මේ ජාත්‍යන්තරව ඇති වුණු ඩයස්පෝරාවේ බලපෑම, ඒ රාජ්‍යයන් වලට තියෙන බලපෑම, ඒවා එක්ක මේ අවුරුදු 30 ඇතුළත අර ඔබතුමා කිව්වා වගේ යුද්ධේනොත් මේ පරාජය වෙලා සාකච්ඡා මගිනුත් පරාජය වෙලා ජනතාවට විශ්වාසයක් නැතිව එහෙම අවස්ථාවක මේක බාරගත්තේ. දැන් හුඟක් අය 2005 2006 2007 අමතක වෙලා කොහොමද මේ තත්ත්වයට ගෙනාවේ කිව්වම දැන් දිනපු එක විතරයි මතකයිලා තියෙන්නේ. දැන් විපක්ෂ නායකතුමා පසුගියදා ප්‍රකාශයක් කළ තුන මේ සබලුන් යුද අධිකරණයට ගෙනියන්නට බැරි එතුමාගේ ගිවිසුමට එතුමාගේ රකවානුද අත්සන් නොකර නිසාය කියන කාරණාව පිළිබඳව එතුමා නෙමෙයි කවුරුත් අත්සන් කරේ නෑ. ඉනිසල ඉතිහාසය කරේ නෑ, ඊට පස්සේ ඉතිහාසය කරේ නෑ. මේ නමුත් එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම ගෙනියන්නට අපි ඒක අත්සන් නොකරා මේ බලගත්තු රටවලට පුළුවන් මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගෙනහිල්ලා ඒ මාර්ගෙන් මේක ගෙනියන්න. ඉතින් මේ එහෙම මම අත්සන් කරේ නැතිනම් මේ ගෙනියන්න බෑයි කියලා මේ චෝදනා මේ වෙනත් ලාභ ප්‍රයෝජන සඳහා මේව කළා ඒකෙන් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ අත්සන් නොකරත් අවධානමත් තිබෙනවා. ඇයි මේක එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි ගෙනියන්න පුළුවන් මේ ගොල්ලන්ට. මේ බලවේග මේ අපි සටන් කරන්න මතක තියාගන්න ඕන ලෝකයේ තියෙන බලවත්ම රටවල් සමග. ඉතින් සමහර අය මේ චෝදනා කරන්න පුළුවන් ඕක තමයි අපි කිව්වේ මේ කොට්ටෙත් එක යාළු වෙලා වැඩ කරන්න ඕනේ කියලා. නමුත් ඒක තමයි මම කිව්වේ මේවා මේක කිරීමේ ජනාධිපතිතුමාට තිබුණු පළවෙනි අභියෝගය තමයි මේ රට බේරා ගැනීම, ත්‍රස්තවාදය පරාජය කිරීම. ඉතින් ඒකට අපිට කාටවත් සමග ඒක නොකර ඉන්න යාළු වෙලා වැඩක් නැහැ. අපි ඒක කරන්න ඕන අය, ඒකට බලපාන අය සෑම දිනක් අතර සමගම නියම සම්බන්ධතාවයක් ඇතිව වැඩ කරන ඉන්දියාව, රුසියාව, චීනය, පකිස්තානය, ලිබියාව, ඉරානය, ඊශ්‍රායලය, සවුත් ඊස්ට් ඒෂන් මේ රටවල් මේ සෑම දෙයක් සමග ඒ රටවල් වල බලපෑම තමයි අපිට ඉතාමත්ම වැදගත් උනේ. මේ හමුදාමය ක්‍රියාදාමය කරගෙන යාම සඳහා වැදගත් මේව සමග මුලින් ඒක තමයි අපේ ප්‍රයෝරිටිස් එකේ මුලින් තියෙන්නේ.